දැනුමට යමක් එකතු කරගන්න දැනුම පීඩියා එක්ක එකතු වෙන්න. විද්‍යාවේ දියුණුවත් එක්ක අපි විශ්වය ගැන හොයාගන්න දේවල් දිනෙන් දින වැඩි වෙනවා. කලින් හිටපු මතයන් වෙනස් වෙලා සාක්ෂියක අලුත්ම නිගමනයන්ට පැමිණෙනවා. ඒ අනුව අපි විශ්වය ගැන කවදාකටත් වඩා මේ වෙනකොට හොඳ අවබෝධයකින් තමයි ඉන්නේ. නමුත් තවම සමහර දෙනා පරණ මතයන් එක්ක වැරදි වැටහීම් වල තමයි ඉන්නේ. මේ අභ්‍යවකාශ මිත්‍යාවන්ගෙන් මිදීමට මම අද ඔයාලට කියන්න යන්නේ තවමත් ගොඩක් අය අභ්‍යවකාශය ගැන ඇති කරගෙන ඉන්න වැරදි වැටහීම් වල හරි පැත්ත ගැන. බ්ලැක් හෝල්ස්, එහෙම නැත්නම් කළු කුහර. කළු කුහර වලට අධික ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන හින්දා ආලෝකය පවා එයට ඇද ගන්නවා කියලා අහලා ඇති. අභ්‍යවකාශයේ පැවතුන වැකුම් ක්ලීනරයක් හැටියට තමා ඒ කාලේ ගොඩක් මත තිබ්බේ. නමුත් ඒක නෙවෙයි ඇත්ත. ඇත්තටම කළු කුහර කියන්නේ විශ්වයේ තියෙන අනෙක් දැවැන්ත වස්තුන් වගේම ගුරුත්වාකර්ෂණයේ පවතින වස්තුව. ගුරුත්වාකර්ෂණයට එරෙහිව බලයක් ඇති කර ගැනීම සඳහා ගන්නා ප්‍රවේගය ස්කේප් වෙලෝසිටි කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට සූර්යයා වගේ වස්තුවකින් එපිටට යන්න අවශ්‍ය වන ප්‍රවේගය වන්නේ රේට කිලෝමීටර් 618ක්. නමුත් කළු කුහරයක පවතින අධික ගුරුත්වාකර්ෂණයට එරෙහිව යන්න නම් ආලෝකයේ වේගය වෙන 8 කිලෝමීටර් 103ක වේගයක් මදි වෙනවා. නමුත් දුරස් වෙන්න අවශ්‍ය වේගය අඩු වෙනවා. එහෙම බැලුවහම දැනට සූර්යයා පවතින තැනට සූර්යයා වෙනුවට කළු කුහරයක් තිබ්බොත් දුරත් එක්ක පෘථිවිය එයට ඇදී යාම සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා කළු කුහර කියන්නේ හුදෙක ඇද ගැනීමේ දෙයක් නොවන බව විද්‍යාඥයන් වටහාගෙන තියෙනවා. ඉර කියන්නේ ගිනි ගන්න වස්තුවක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගින්නක් ඇති වෙන්නත් ඒ ගින්නේ පැවැත්මට දේවල් තුනක් ඕන වෙනවා. ඒ තමයි ඉන්ධන, තාපය සහ ඔක්සිජන්. සූර්යයා ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් යන වායු වලින් සමන්විත වෙනවා. හීලියම් කියන්නේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යය. නමුත් හයිඩ්‍රජන් අධිකව දැවෙන සුළු වෙනවා. සූර්යයාගේ අධික තාප ශක්තිය සෙල්සියස් අංශක 5500ක් ජනනය වෙනවා. අභ්‍යවකාශයේ ඔක්සිජන් නැති හින්දා මේක වෙන්නේ නිකම්ම ගිනි ගැනීමක් නෙමෙයි. මෙතන වෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලිය. න්‍යෂ්ටික වියලණය මගින් සූර්යයා තාපය සහ ආලෝකය නිපදවනවා. හයිඩ්‍රජන් පරමාණු එකිනෙක ගැටිලා හීලියම් තනලා ගැමා කිරණ විකිරණ විදිහට මුදා හරිනවා. මේ විකිරණ වලින් තමයි අධික ශක්තිය නිපදවෙන්නේ. ඒ කියන්නේ සූර්යයාගෙන් හැම තප්පරයකටම හයිඩ්‍රජන් ටොන් මිලියන 800ක් එක් වෙලා හීලියම් ටොන් 650,000ක් හදනවා. ඒක දාම ප්‍රතික්‍රියාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇස්ටරොයිඩ් බෙල්ට් එක. චිත්‍රපටිවල තියෙන ආකාරයට ඇස්ටරොයිඩ් බෙල්ට් හෙවත් ග්‍රහයන් අතර තියෙන ග්‍රාහක අභ්‍යවකාශ යාන ගමන් කිරීමට උච්චරටම බාධාවක්. ඇත්තටම ග්‍රහලෝක අතර අභ්‍යවකාශයේ පවතින ග්‍රාහක කැබලි විශාල සහ කුඩා කැබලි විදිහට පවතින. ඒවා අතර පරතරය ගත්තාම සමහර වෙලාවට අපි පෘථිවියයි චන්ද්‍රයයි අතර පරතරය වගේ දෙගුණයක් වෙනවා. ඉතින් ඒ තරම් පරතරයකින් මේ ඇස්ටරොයිඩ් බෙල්ට් එක ඇත්තටම සැලකුව කිස් අවකාශයක් විදිහට සමාන කරන්න පුළුවන්. ඉතින් චිත්‍රපටිවල තියෙනවා වගේ නෙවෙයි මේවා අතරින් ගානාවලට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉර කහපාට නෙමෙයි. ඇත්තටම ඉර සුදු පාටයි. නමුත් ඉර පින්තූරවල තියෙන කහපාටින්. ඔව්, ඒක වෙන්නේ මෙහෙම. සූර්යාගේ දෘශ්‍යාලෝකයට අයිති තරංගායාමේ පාට වෙනවා. නමුත් සූර්යාලෝකය අප වායුගෝලය හරහා ගමන් කරනකොට ඒක වෙනස් වෙනවා. වර්ණාවලියේ නිල් කෙරවලේ ඇති ආලෝකයේ තරංගායාමේ රතු පාටට වඩා ඉතා කෙටි හින්දා වාතයේ තියෙන අංශු සමග ගැටීම සිද්ධ වෙනවා. දිවා කාලයේදී නිල් ආලෝකයේ ඉහළ වායුගෝලයේදී ඉහළට විසිරෙන හින්දා අහසට නිල් පාටක් ලැබිලා තියෙනවා. ඉතින් මේ දේ අපේ ඇහැට පේනකොට පේන්නේ සූර්යයා කහපාටින්. රටාවට පිහිටන තරු ළඟින්ද තියෙන්නේ. රාත්‍රී අහසේ අපි තරු රටාවල් බලනවා. ඒවට එක එක නම් දීලා ඒවා හඳුන්වනවා. ඉතින් මේ නම් කරපු තරු රටා අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සුන්ට මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙනවා. නමුත් එහෙම තියෙන තරු ඇත්තටම ඔච්චරටම ළඟින්ද තියෙන්නේ. එකිනෙකට සමීපව තියෙනවා වගේ පෙනුනට ඒ තාරකා ගොඩක් වේලාවට තියෙන්නේ ආලෝක වර්ෂ 100 ගණනක් ඈතින්. අභ්‍යවකාශයේ පිටුපසට අපෙන් එපිටට විහිදිලා තියෙන්නේ. නමුත් අපිට පේන්නේ ඒවා එකම තලයක සමීපව තියෙනවා වගේ. හඳේ අඳුරු ලප. අපි පොඩි කාලේ ඉඳන් දන්නේ හඳේ අඳුරු ලප තියෙනවා කියලානේ. පින්තූර වලින් වීඩියෝ වලින් තියෙන්නේ එහෙම. නමුත් ඇත්තටම හඳ තනිකරම අඳුරුයි. පසළොස්වක පෝය දිනයකදී වුණත් අපිට හඳ පේන්නේ එක පැත්තක්. ආලෝකමත් වුණ පැත්ත තමයි අපිට පේන්නේ. අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම අඳුරුයි. චන්ද්‍රයාට Taman විහිින්ම ආලෝකය නිපදවා ගන්න බැහැ.
සූර්යාලෝකයෙන් තමයි හඳ ආලෝකමත් වෙන්නේ. ඉතින් හඳ ඇත්තටම අඳුරු ග්‍රහලෝකය. අනික් කරුණ තමයි සඳ බැබලෙන්නේ. සඳ මතුපිට සූර්යාගේ ආලෝකය පරාවර්තනය කරන හින්දා. ඇත්තටම ගත්තොත් හඳ සූර්යාලෝකයෙන් 10%ක් විතර තමයි උපරිමයෙන්ම පරාවර්තනය කරන්නේ. හඳේ තියෙන අඳුරු ලප ආවාට විදිහට පවතිනවා. ඒවා තැනිලා තියෙන්නේ වල්ගාතරු උල්කා ග්‍රාහක සඳ සමග ගැටීම හින්දා. උණුසුම්ම ග්‍රහය. සූර්යාගෙන් ඇදී යන නොයන්කි තරම් තාප ශක්තියක් සෑම තප්පරයකදීම නිකුත් වෙනවා. ඒ වගේම බුධ ග්‍රහය සූර්යාට සමීපයෙන්ම කක්ෂගත වෙලා ගමන් කරන හින්දා බුධ ග්‍රහය උණුසුම්ම ග්‍රහය විදියට විශ්වාස කළා. ඇත්තටම උණුසුම්ම ග්‍රහය වෙන්නේ සිකුරු ග්‍රහය. සූර්යාගේ ඉඳන් දුරින් පිටියත් මේ ග්‍රහයාගේ ඝනකම් වායු ගෝලයක් තියෙනවා. ඒක කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒක තාප පරිවාරකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. එමගින් සිකුරු ග්‍රහයාගේ නත්තේ තුනී වායු ගෝලයක් ඇති බුධ ග්‍රහයාට වඩා උණුසුම් වෙනවා. බුධගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 430ක් වෙනකොට සිකුරුගේ උණුසුම සෙල්සියස් අංශක 462ක් වෙනවා. වලලු සහිත එකම ග්‍රහයා සෙනසුරුද. ගොඩක් වෙලාවට වලලු සහිත ග්‍රහයෙක් කිව්වහම අපිට මුලින්ම මතකයට එන්නේ සෙනසුරු. නමුත් බ්‍රහස්පති, නෙප්චූන්, යුරේනස් තමන්ටම කියලා වලලු සහිත ග්‍රහයන් වෙනවා. ඒ වලලු ඉතා තුනී වෙන අතරේ පෘථුවියට පැහැදිලිව නම් පේන්නේ නැහැ. තරු ඇත්තටම බැබලෙනවා. මේක නිකම්ම නිකම් මායාවක් විතර. අහසේ තරු බැබලෙන බවක් පෙනුනත් ඇත්තටම තාරකාවල ආලෝකයේ ස්ථිරව පවතිනවා. මෙහෙම බැබලෙනවා කියලා පේන්නේ ආලෝකයේ පෘථුවිය දෙසට ගමන් කරනකොට අපගේ වායුගෝලයේ සෑදෙන වායු අණු හරහා ගමන් කරන්න වෙනවා. එතකොට මේ අණු ස්ථිතික නොවන හින්දා ඒවා හරහා ආලෝකයේ කැළඹිලි සහිතවයි ගමන් කරන්නේ. ඒක නිසා තමයි අපිට තරු බැබලෙනවා වගේ පේන්නේ. උල්කාපාත ගිනියම් වෙනවා. උල්කාපාත වායුගෝලය හරහා ගමන් කරනකොට ඒවා ඉතා වේගයෙන් රත් වෙනවා. නමුත් මෙහෙම රත් වෙන්නේ මතුපිට පාෂාණයේ විතරයි. ඇතුළත සිසිල්වම පවතිනවා. ඉතින් එත පාෂාණයේ දියවිලා මිලිමීටරයක විතර ඝනකම් කබලක් හදනවා. උල්කාව පෘථුවියේ ගැටෙනකොට, ඒ කියන්නේ උල්කාපාතයක් වුණහම උෂ්ණත්වය අපගේ ශරීර උෂ්ණත්වයට ආසන්න වශයෙන් සමාන වෙනවා. හරි, එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් මෙවැනි මූ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.